අනුර කුමාර දිසානායක මේ වෙනවිට දිල්ලියට ගොස් තවැෙන දිනය අද. එහෙත් අනුරකුමාර දිසානායකගේ ඉන්දියන් නිල සංචාරය තුළදී ඉන්දියන් අගමතිවරයා හෝ ජනාධිපතිවරයා හමුවීමට අනුර කුමාරට අවස්ථාවක් ලැබිල නැහැ සාම්‍යෙන් නිල සංචාරයකද එම රටේ ඉහළම රාජතාන්ත්‍රිකයව හමුවෙන් අවස්ථාව ලැබෙන්නන. එසේ නොවීම හේතුවෙන් මෙම සංචාරය ගැන විශාල කුකුසක් ජනතාව තුළ ඇති වෙනවා. ලංකාවේ වත්මන් දේශපාන්න කරලිය, ඉතාම ඉහල තලයට එන්න මේ වන විට අනුරකුමාරට හැකියාව ලැබිලා තියෙනවා. ඔහු තමන්ගේ ජනප්‍රියත්වේ දිනෙන් දිනම වර්ධනය කරගනිමින් සිටිනවා. එවැනි අවස්ථාවකදී මෙවැනි සංචාරයක් මගින් අනුරකුමාරකෙ දේශපාලන ගමනට එය විශාල බාධාවක් ලෙස අපට පෙන්නුම් කරනවා. එනම් අනුරකුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉතාම ආකර්ශණය ලෙස ලංකාවේ රාජ පපක්ෂවුවරුන් සිදුකරන ලැදැයි කියන සොරක ගැනත්. නිල් වික්‍රමසිහ ලංකාව සම්පත් විදෙශටවලට හා ඉන්දියාවට විකුණු නොව කියලා බොහොම අපූරුවට සටන්පාටයක් එදිරිපත් කරමින් ජනතාවගේ ආකර්ෂණය ලබාගන්නවා. මෙම අවස්ථාවිදි ආණ්ඩුව ඉන්දියන් සමාගම්වලට හා චීන සමාගම්වලට ලංකාව පාඩු ලබනවායි කියන ආයතන විකුණා දමන්න කටුතු කරමින් සිටිනවා. තින් එවැනි අවස්ථාවකදි එහි වාසිය උපරිම අයුරෙන් අනුරකුමාරරට ලබාගන්න පුළුවන්කම තියෙනවා. මෙතෙක් දවස් එම වාසිය උපරිම අයුරුින් ලබාගන්න අනුරකුමාර දිසානාය කළ කටයුතු කරනවා. නමුත් අවසාන මොහොතේ අනුරකුමාරගේ මෙම ඉන්දියන් සංචාරය හේතුවෙන් අනුරකුමාරගේ ස්ලෝගන් හිරවීමකට ලක්විෙනවා. ලංකාවි සම්පත් ඉන්දියාවට විකුණනව කියලා සටන්පාට කියමෙන් සිටි අනුරකුමාර හිටි හැටියේම ඉන්දියන් සංචාරයකට එක්වීම මගින් අනුරකුමාරත් පවතින දේශපාලන ධාරාවෙන් පුරුකක් ලෙස නිතෙතින් මහං වැඩු ගැසුුණ. ඒ අන්ුරොකුමාරගේ වේගවත් දේශපාලනගමට විශාල බාධාවක් ලෙසරි අප දකින්නේ. අනත් කරුණ මෙම සංචාරයේදි අන්ු්‍රොකුමාර දිසානායකට ඉන්දියෙන් අගමැති හෝ ජනපතිව හමුුවයි සාකච්ඡා පැවැත්වීමට ඉඩ ලැබිලත් නැහැ. එමගින් හොඳින්ම පෙන්නුම් කරනවා මෙම සංචාරය මගින් අන්ු්‍රොකුමාරට විශාල හානියක් සිදුවනා කියලා. ඉදිරි මාස කිහිපය තුළදි ලංකාවේ ආණ්ඩුව පවතින ආයතන කිහිපයක් හෝ පුද්ගලී කරණය කරන්න ඉඩ තියෙනවා. එහිදී ගොඩක්දුරට එම ආයතන ඉන්දියන්ට් ස මාගම් මිලදී ගනීී. එවැනි අවස්ථාවකති අන්ුරොකුමාර දිසානාය කළට ඒවට විරුද්ධ වෙලා විශාල උද්ඝෝෂණ අරගල කැරලි කරලා ජනතාව අවස්සලා තම බලය තවතවත් වර්ධනය කරගන්න හැකියාව තිබුණ. නමුත් මෙම සංචාරය මගින් එවැනි අවස්ථාවට තිබෙන පිටු බලය අඩුනා කියලා තමයි අපිට සිතෙන්නේ. එබෙවින් ආණ්ඩුවේ දේශපාලන ගමන ශක්්තිමත් වලීමටත්. ේශපාල ගරාව වෙනක් බලවේගයක් ඉදිරියට පැමිණීමටක් අවස්ථාවති බෙනවා. මේ හේතුවෙන් එවිට අන්රොකමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට එය විශාල අවාසියක් ෙන්න්න පුුවන්. අන්ඩ්‍රුමාර් සානායක මේ හොතෙක් කළ යුතුවම තිබූ වැඩේ තමයි ඉන්දියන් සංචාරය අවලංගු කල්ලා ඉන්දියාවස් සමඟ හසිගත සාකච්ඡ පත්වල ජනතාව තමන් කරා ඒක රාශී කරගෙන බලය ලබාගැනීමෙන් පසුව ඉන්දියන සංචාරයකට එක්වීම. නමුත් එසේ නොකර අන්ුරොකුමාර්ර දිසානායක කරගත්තේ විශාල දේශපාලන අවාසයක්ක් කියලා අපි සඳහන් කරනම්.